ඔන්න සකුරා කිෂන් මම අද ඔයාලට අරන් ආවේ ඇඹරැල්ල මාළුවක් වගේම රසට හදාගන්න පුළුවන් කිවි කරි රෙසිපි එකක්. මේ රෙසිපි එක ඇඹරැල්ල හොයාගන්න අමාරු ඕනම කෙනෙක් හදලා බලන්නකෝ ආස හිතේ. අපි බලමු මේක හදන්න මොනවද ඕනේ කරන්න කියලා. මුලින්ම අපි භාජනයක් ලිපේ තියලා ඒක රත් වීගෙන එද්දී තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වීගෙන එද්දී අපි ඒකට අබැඩ ටිකක් එකතු කරගන්නවා. අබැඩ ටික තෙලේ පිපිරීගෙන එද්දී අපි මේකට කපාගත්ත ලුණු ටික ඒ වගේම තලාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා. මේත් එක්කම අපි මේකට කපාගත්ත මිරිස් ටික ඒ වගේම රම්පේ, කරපිංචා, කුරුමි පොතු, කලන මුරු කරාමන ටිකත් එකතු කරගන්නවා. දැන් අපි මේ ටික තෙලේ රන්වන් පාට වෙනකන් හොඳට බැදගන්නවා. මේ වෙලාවේදී අපි මේකට මිරිස් කුරු ටිකක් එකතු කරගෙන ඒ ටිකත් හොඳට තෙලේ කලවම් කරගන්නවා. මිරිස් කුරු ටිකත් හොඳට තෙලේ මේ ගානට කලවම් වුණාට පස්සේ අපි මේකට බැදපු තුන පහ කුරු ටිකක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඔන්න මේ ටික හොඳට මේ විදිහට කලවම් වුණාට පස්සේ අපි මේකට අපි කපාගත්ත කිවි ටික එකතු කරගන්නවා. දැන් අපි මේ ටික ටිකක් කලවම් කරගෙන මේකට කහකුඩු වලින් ටිකක් ඒ වගේම රස අනුලුණු කුඩු ටිකක් එකතු කරගෙන හොඳට කලවම් කරගෙන ඉහෙනකින් වහලා විනාඩි 2ක් 3ක් තඹ ගන්න. ඉවලින් වතුර උනන නිසා මම මේ වෙලාවේදී වතුර එකතු කරගන්නේ නැහැ. ඔන්න මේ තියෙන විනාඩි 3කට විතර පස්සේ ඔයාලට පේනවා මේ කිවි ටික හොඳට තැඹිලා තියෙනවා. මේ වෙලාවේදී අපි මේකට උකු පොල් කිරි වලින් ටිකක් එකතු කරගන්නවා. පොල් කිරි ටික එකතු කරගත්තට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා ටික වෙලාවක් හොයා ගන්නවා. ඔන්න මේ තියෙන විනාඩි 2කට විතර පස්සේ අපි මේකට දැන් සීනි වලින් ටිකක් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන ටික වෙලාවක් උයාගෙන ලිපෙන් බාගන්න. ඔන්න මේ තියෙන මම හදාගත්ත කිවි කරි එක මේක ඇඹරැල්ල වගේමයි මාරම රසයි. ඔයාලත් හදලා බලන්න. එහෙනම් ආයෙත් අලුත් රෙසිපි එකකින් එනකන් මම ගිහින් එන්නම්. ඔයාලා තාමත් සකුරා කිචන් channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන bell icon එක click කරලා අපිව subscribe කරගෙන යන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like comment දාන්නත් අමතක කරන්න එපා.